ස්වාමීන් වහන්සේ සමාජයේ ඇති නැති පරතරය විවිධ සමාජ මට්ටම් පිළිබඳව බුදුරජාණන් වහන්සේ කොයි ආකාරයටද දහමින් පැහැදිලි කර දී තිබෙන්නේ මේ මයිනෝනා පන්ති විරහිත සමාජයක් කොමියුනිස්ට් සමාජයක් සමාජවාදී සමාජයක් කියන අර්ථයන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක දැඩි ලෙස නිෂේධ වෙනවා නෝනා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක ඒ ධර්මතාවයන් ගැලපෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා මේ ලෝකයේ යමක් ලබන්නේ අපි කළා වූ කුසල කුසල් සංස්කාරයන් මතයි කියලා තේරෙනවද දැන් බුදුරජාණන් වහන්සේගේ කාලයේ බලන්න බුදුරජාණන් වහන්සේ උප්පත්ති ලැබන්නේ සුද්ධෝදන රජතුමාට දාව අර ශාක්‍ය වංශයේ රජපරපුරේ තමයි උප්පත්ති ලැබන්නේ එතකොට මේ බුදුරජාණන් වහන්සේට බෝධිසත්වෙන්ද සිදුහත් කුමාරයා කාලෙම අප්‍රමාණ වූ ශාස්ත්‍රීය භාවයක් ලැබෙනවා රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියලා මාලිගා තුනක් ලැබෙනවා මේ මාලිගා තුනේ සේවාමුර තුනකට සුරූපී තරුණ කාන්තාව 30000ක් රැකියාව කළා කියලා කියනවා. ඒ කියන්නේ ඒසා ශාස්ත්‍රීය භාවයක් සිදුවත් කුමාරයාට තිබුණා. ඒ වගේම සිදුවත් කුමාරයා යම් රතේක නැගලා ගමනක් ගියා නම් ඒ රතේ තමයි එදා දඹදිව තිබ්බා වූ මිල අධිකම ලස්සනම රතේ උනේ එකයි. එදා දඹදිව යම් අජානීය අස්සයෝ හිටියා නම් වටිනාකමෙන් ඉහළම අජානීය අස්සයෝ හිටියා නම් ඒ හිටිය කාටද සුද්ධෝදන රජතුමාට, කොසල් රජතුමාට, උදේනි රජතුමාට, බිම්බිසාර රජතුමාට, අජාසත් රජතුමාට. එදා සමාජයේ මහා ධන කුවේර රජ මාලිගා සිටු මාලිගා තිබ්බනම් ඒ සියල්ල මේගොල්ලන්ට තිබ්බා. ඒ විතරක් නෙමෙයි නෝනා අප්‍රමාණ ස්වරූපී කාන්තාවකින් පිරුණා වූ අන්තපුරමේ සෑම රජ කෙනෙකුටම තිබ්බා. නමුත් නෝනා මේ කිසිම දෙයක් බුදුරයන් වහන්සේ විවේචනය කළේ නැහැ. තේරෙනවද? කොසල් රජතුමාට සීලය ගැන කිව්වත් බුදුරයන් වහන්සේ කොසල් රජතුමාට ඇයි මේ අන්තපුර තියාගෙන ඉන්නේ කියලා කිව්වේ නැහැ. කොසල් රජතුමා ඇයි මේසා මිනිස්සු දුක් විඳින්නේ ඔය අජානීය අස්තෙන්ගේ පිටේ යන්නේ ඇයි මේසා වටිනාකින ඇත්තු පරිහරණය කරන්නේ ඇයි මේවා උදෙසා මෙච්චර ධනිය වීදම් කරන්නේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේ කවදාකවත් කිව්වේ නැහැ. අර මල්ලිකා දේවිය නෝන කොසල් රජතුමාගේ විසව අසිදිසි දානයක් දෙනවා. ඒකට එදා යනවා නෝන 180ක්. එදා වියදම. ඒ කියන්නේ ඒකට බුදුරජාණන් වහන්සේ ඉන්න ඕනේ රහතන් වහන්සේලා 500 නමක් ඉන්න ඕනේ. ඒ වගේම රාජ්‍ය කන්‍යාවියෝ 500ක් ඉන්න ඕනේ අර ස්වාමීන් වහන්සේලාට පවන් සලන්න. ඇත්තු 500ක් ඉන්නෝනේ ඇත්තු 500 තමයි මුතු කුඩ ඉල්ලාගෙන ඉන්නේ සෑම රහතන් වහන්සේ නමකටම. ඒක නෝනා මේ සම්මා සම්බුද්ධ ශාසනය එක්කෙනෙකුටයි දෙන්නේ දෙන්නෙකුට දෙන්න බෑ. අද මේ ලෝකේ ඉන්න ලොකුම කෝටිපතියා හිටියොත් මම අසිදිසි දාණය දෙනවා කියලා යාට එක කරන්න බෑ. මොකද ඒක කරන්න එක්කනයි වෙන කාටවත් කරන්න බෑ. එහෙනම් බලන්න මේ අසිදිසි දාණය 180ක් වියදම් කරලා එදා රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් වියදම් කරලා මල්ලිකා දේවිය කළාට පස්සේ කොසල් රජතුමාගේ ඇමති මණ්ඩලයේ ඉන්න ප්‍රධානම ඇමති දැඩි විදිහට කොසල් රජතුමාම විවේචනය කළා. විවේචනය කළා කිව්වේ මොකද්ද? මේ රජතුමා රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් වියදම් කළා මේ විදිහට දන් දෙනවා මේක අසාධාරණයක් කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට මේක ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා අනුවණයා තමන් දන් දෙන්නේත් නැහැ. අනුන් දෙන දානයත් නිසා කුසල් කරගන්නවා කියලා. එහෙමනම් නෝනා මේ සෑම සංස්කාරයක්ම කුසල් සංස්කාරයක් නෝනා. ඒක හොඳට තේරුම් ගන්න ඕන. මේ මොහොතේ කවුරු මේ ලෝකේ සැප විඳින්දත් එයාට ඒ සැප විඳින්න අවශ්‍ය සාධක සියල්ල සකස් කළත් එයා ඒ සැප විඳින්නේ හොරකමෙන් වේවා වංචාවෙන් වේවා නරකින් වේවා හෝ වේවා එයාට ඒ ආකාරයෙන් හරි සැප විඳින්න මාර්ගය සකස් වෙන යාගේ කුසල් සංස්කාර නිසා. ඒක අපි තේරුම් ගන්න ඕන. එනිසා කොතනකවත් ධර්මානුකූලව කෙනෙක් කොයිසම් කෝටිපති ප්‍රකෝටිපති ධනවත් ජීවිත ගත කළත් නෝනා එතන ධර්මානුකූලව වැරද්දක් දකින්නේ නැහැ. නමුත් එයා එතෙන්ට යන්න භාවිතා කරන මාර්ගය දුස්සීල මාර්ගයක් නම් අනිවාර්යයෙන්ම ඊට අදාළ අකුසල් විපාකයක් පිටිපස්සේ එනවා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී නෝනා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම ඉලක්ක කරන්නේ එක්කෙනෙක් නෙමෙයි බහුතර පිරිසයි. දැන් බලන්න කොසල් රජතුමා අරසා ශාස්ත්‍රීය ජීවිතයක් ගත කරලා අවසානේ වැටෙන්නේ සතර අපායට. නමුත් බුදුරජාණන් වහන්සේ දන්නවා කොසල් රජතුමා සතර අපායට වැටෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණේ ඒක නෙමෙයි. බුදුරජාණන්ට අවශ්‍ය වුණේ කොසල් රජතුමා උපයෝගී කරගෙන මේ පැත්තෙන් දසදහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු කුසල් දහම් වඩනවා නම් කුසල් දහම් වඩලා ශාස්ත්‍රීය දිව්‍යතල වලට යනවා නම් කොසල් රජතුමාගේ පාලනය නිසා මේ පැත්තේ මිනිස්සු සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් ලැබලා මාර්ගඵලලාභී වෙනවා නම් කොසල් රජතුමා නිසා මේ පැත්තෙන් සම්මා සම්බුද්ධ ශාසනය රැකෙනවා නම් බුදුරයන් වහන්සේ බැලුවේ අන්නේ දේ විතරයි නෝන. කොසල් රජතුමා සතර පායට වැටෙනවා කියන කාරණේ බැලුවේ නැහැ. කොසල් රජතුමා ඕන පැත්තකට ගියදෙන් කොසල් රජතුමාට නිවැරදි වෙන්න මාර්ගය තියෙනවා. නමුත් එයා නිවැරදි වෙන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ. බුදුරයන් වහන්සේ අපිට කියලා තින්නේ
එයා උපයෝගී කරගෙන මේ පැත්තෙන් කුසලයේ වැඩෙනවා නම් මේ පැත්තෙන් මාර්ගඵලලාභින් වැඩෙනවා නම් මේ පැත්තෙන් සම්මා සම්බුද්ධ ශාසනය වැඩෙනවා නම් එතෙන්ට හිත පීඩන්න මිසක් අරහගෙන හිතන්න කියලා බුදුරයන් වහන්සේ කියන්නේ නැහැ මොකද ඒක හේතුඵල ධර්මයක්